ප්‍රසංගයක් තිබුණා. ප්‍රසංගයට ගිහිල්ලා එනකොට මේ වාහනේ ගාන රුපියල් 50,750 කිලෝමීටර් 317ක් ගියා. එනති ෂෝ එකේ මම හිතන්නේ කල්පනා කරේ මේ ෂෝ වලට ගිහිල්ලා වැඩක් නැහැ. පහුගිය කාලේ රාජාංගන ෂෝ එකක් ගන්න බස් එකෙත් ගියා. බස් එකේ ගිහිල්ලා එනකොට අලුවෙක්ගේ වාහනයක මායි මේ අපේ මොක්ෂය ආවේ. ඉතින් අපි මේ ඇවිල්ලා මේ මිනිස්සු විදියට පුදුම මොකක්ද කියලා හිතාගන්න බෑ මේ කන කට්ට. කියන්නේ මේක දැන් මිනිස්සු විදියට බෑ අපි බලාගෙන ඉන්න එකත් ඇවිල්ලා ඉවර වෙලා මේක ඉති කරන්න දෙයක්වත් නැහැ ඉතින්. එක්කෝ මේ මට තේරෙන්නේ නැහැ මොකද්ද මේක තත්තිය. ඒක කියාගන්නත් තේරෙන්නේ නැහැ. ඔව්. කියන්න දෙන්නේ. කියන්නත් තේරෙන්නේ නැහැ. මිනිස්සු ඉඳින වේදනාව දැක්කට පස්සේ මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේ මිනිස්සුන්ට මේ විදිහට පවුකාර විදිහට මිනිස්සු අසරණ කරන්න එපා. මේ තමන්ව තමන් මේ මිනිස්සු කර්ම මතින් මේ හැමෝම අද රජ වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් නම් දැන්වත් අපි මේක වෛරෙන් වෛරේ කවදාකවත් අර බුදුන් වහන්සේ ගැන සංසිඳෙන්නේ නැහැ. වෛරයක් තරහක් මිනිස්සුත් එක්ක මහා ජනතාවත් එක්ක තියෙනවා. ඒක නැති කරලා දාලා මං කියන්නේ ගහගෙන රසා කෑවට කමන්නේ නැහැ. තව වෙන රටවල රාජ්‍ය නායකයොත් ගහනවා ඇති. හැබැයි තමන්ගේ මිනිස්සුන්ට දීලා සුගතිය මේක ඇති සුගතියක් නැහැනේ. මහා පාරක ගියොත් අලිනාවන වලවල් තාම ඉවර නැහැ. හර පාරවල් අතර වටේ කන්න නැහැ මිනිස්සුන්ට. ඇත්තට මේ සිටුේෂන් එකට කලින් ඉඳන්ම මිනිස්සුන්ට කන්න බැරි තත්ත්වයක් තිබුණානේ. රෑට පිටිසර ගම් වලට ගියාම ෂෝ වලට පරිප්පු කිලෝ එකක් කාලා ටිකක් ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. එතකොට හිතන්නේ මේ මිනිස්සු මේ වෙද්දි කොහොමද ජීවත් වෙන්නේ කියලා. දැන්වත් මං හිතන්නේ මිනිස්සුන්ට අනුකම්පා කරලා පුළුවන් නම් තමන්ගේ ලේ තමන්ගේ ඇගේ දුවන්නේ ඒ ලේ තමන්ගේ මිනිස්සු ඔක්කොම අපි එක මිනිස්සු එක කොට්ට අපි ඔක්කොම මිනිස්සු තමන්ට විත් පෙට්‍රල් තියෙනවා තමන්ගේ ළමයින්ට කන්න තියෙනවා ඒ දේ තියෙනවා නම් මේ අහිංසක මිනිස්සුන්ගේ මේ වේදනාව තේරෙන්නේ නැති එක ගැන මට හිතන්නේ එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. මොකද මම මිනිස්සෙක් විතරයි මමත් තාත්තගෙන මට දුවෙක් ඉන්නවා. ඇත්තටම පුදුම අසරණයි සමහර වෙලාවට. එළියට යා ගන්නවත් විදිහක් නැහැ. මාර මේ තැනක ඉන්නේ ඉර වෙලා. ඉතින් මේ අපි ඔක්කොම මිනිස්සු විදියට. ඉතින් ඒක මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මේකටදී උත්තරය සබාදහම් විසින් ලබා දෙයි කියන එක තමයි මගේ විශ්වාසය තියෙන්නේ. ලංකාවේ හැමෝටම ෆිට් වෙන සුපිරිම මොබයිල් ප්ලෑන් සාගරයක් නම් Dialog Blaster විතරමයි.